තැපැල් ඡන්ද නිකුත් කිරීම අගෝස්තු මාසයේ 26 වෙනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිදු කරනවා. මේ නිකුත් කරන තැපැල් ඡන්ද අදාළ සහතිකෙනදාරින්ට ලැබුණාන් පස්සේ තැපැල් සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුවත් මෙතන දෙපාර්තමේන්තුවත් ඒ රිජ්ජුම මෙතන රාජකාරිය සහ සම්බන්ධ දෙපාර්තමේන්තු තුනට අපි සලකුණු කිරීම දාලා දෙනවා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. ඒ වගේම තමයි ඊට පස්සේ අනිකුත් රාජ්‍ය ආයතන සැප්තැම්බර් 5 සහ 6 කියන දෙදින තුල ඡන්ද සලකුණු කිරීම කරනවා. ඒත් එකම මේ 5 සහ 6 කියන දින දෙක තුල ඡන්දය සලකුණු කිරීමට හැකියාවක් නොලැබිච්චයන්ට අපි නැවත අවස්ථාවක් දෙනවා. තමයි කාර්යාලය පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා පුළුවන් වෙනවා. සැප්තැම්බර් 11 සහ 12 කියන දිනවලදී තමන්ගේ ඡන්දය අපි ඉල්ලීමක් කරනවා. මොකද අවසාන දින දක්වා නොසිට මොකද මේ අපි තැපැල් ඡන්ද රාජකාරී කටයුතු සඳහා අපිට පහසුවක් වෙනවා ඒ කලින් සලකුණු කිරීම. සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් බහර ගැනීම පසුගිය මස 26 වන දින ආරම්භ වුණා. පිළිගත් දේශපාලන පක්ෂ 22කින් වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ 17 දෙනෙකු සහ අපේක්ෂකයන් 40 දෙනෙකුයි මෙලෙස ඇප තැන්පත් කර ඇත්තේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේදී. ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අප මුදල් තැන්පත් කළා. පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුරුන් මෙසේ ඇප තැන්පත් කිරීමට එක්ව සිටියා. සුබ මොහොතින් අප මුදල් තැන්පත් කළ ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. ඉන්න අපි හරි වෙලාවට ප්‍රධාන නළුවා එන්නේ තිරය විවෘත වුණාම. සැප්තැම්බර් 22 වෙනකොට ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමා අනිවාර්යෙන් දිවුරුම් දෙනවා කියන එක ඉතාම විශ්වාසනීයත්වයකින් යුතුව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා. දැන් ඒ වගේම මේ ඔබතුමාලගෙන් ඉවත් වෙලා ගිය පිරිස නව සම්දානයක් නව බලවේගයක් ගොඩනගනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද ඒ ගැන කියන්නේ? කට්ටිය නව සම්දාන ගොඩනගන්නේ දැනටම පරාජය පිළිගත්ත හින්දා. දැන් මේ පෙරදිලා ඊළඟට කොහෙටද යන්නේ කියලා දන්නේ නැතුව දැන් පක්ෂ හදන්න ජනාධිපතිවරණය අමතක කරලා පක්ෂ හදන්න දඟලනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට කරගන්න අරින්න අපිට කියන්න තියෙන පව් කියලා අපි අපේ ගමන යනවා. රාජපක්ෂ මහත්තයර සම්පූර්ණයේ ගමේ ඡන්දටි ජයග්‍රහණ කරනවා මහින්ද මහත්තයා පුතානේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී. ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා අද නාම යෝජනාවලට අත්සන් තැබුවා. ඒ මැදනාවල පිහිටි ඔහුගේ නිවසේදී. අද මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආරාධනාවක් කරේ නැද්ද එතුමා? අපේක්ෂකය මමනේ. එතුමාගේ සහය කොහොමද තමයි? සහය ලැබෙයි. ලැබුණොත් බාර ගන්නව නැත්නම් ඒකත් බාර ගන්නවා. සමග ජන බලවේගයට යනවා කියලා කතාවක් තිබුණ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒක එහෙම වෙනවනම් මං හිතන්නේ රටේ ජනතාව මේ පිළිබඳව හොඳ අවබෝධයෙන් වැඩි තීන්දුවක් ගනීවි. තමන්ගේ බලය ඉදිරි කාලය සඳහා තහවුරු කර ගැනීම පිණිස එක එක පාර්ශ්වයන් වෙත දුවමින් පක්ෂපාට මාරු කරමින් මේ කරනු ලබන ක්‍රියාවලිය අපේ රටේ ජනතාව පිළිකුල් සහගතව හෙලා දකිනවා. මේ මැතිවරණ වියදම් නියාමන පනතට විපක්ෂයේ නායකයෝ විරුද්ධව තමයි ඡන්දෙ දුන්නේ. නමුත් අද වේදිකාවල් දෙදරන්න කෑගසමින් කියන්නේ වංචාව දූෂණේ හොරකම මේ රටින් ඒගොල්ලෝ තුරන් කරනවා කියලා. මොකද ඒ පනත ක්‍රියාත්මක වුණොත් වංචා දූෂණ පිළිබඳව ලිපිගොනු කිහිල්ල ගහගෙන ගිහිල්ලා මාධ්‍යයට පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද දූෂණය පැවතීම ඒගොල්ලන්ට තිබෙන පැවැත්ම සඳහා තිබෙන ඔක්සිජන් එක. සර්වජන බලය අපේක්ෂක දිලිත් ජයවීර මහතාද නාම යෝජනාවලට අත්සන් තැබීම සිදු කළා. ඒ මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී. මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වූ ජනක රත්නායක මහතාද ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළා. එක්සත් ලංකා පොදුජන පක්ෂයෙනුයි ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ.